මිනිස්සුන්ගේ ප්‍රශ්න කියලා වෙන්කරොත් එහෙම කොච්චර ප්‍රශ්න තියෙනවද? අසල්වාසීන්ගේ ප්‍රශ්න, බැඳපු මිනිස්යාගේ ප්‍රශ්න, බැඳපු බිරිඳගේ ප්‍රශ්න, බිරිඳගේ ඥාතීන්ගේ ප්‍රශ්න, ස්වාමියාගේ ඥාතීන්ගේ ප්‍රශ්න, ගමේ උන්ගේ ප්‍රශ්න, පාලක ප්‍රශ්න, ජරමර කොච්චරදනේ? ලැබිච්චි දරුව නිසාත් සමහට ප්‍රශ්න නැද්ද? දරුව නිසා ප්‍රශ්න, ප්‍රශ්න ඔයි මනුස්ස ප්‍රශ්න. ආයෙ තව ප්‍රශ්න ගොන්නක් තියෙනවා, ඒක තව කුලකෙකට දැම්මකි. මොකක්දේ? අමනුස්ස ප්‍රශ්න. ඒක කතා කරන්න ගියොත් එහෙම ඕකේ කෙලවරක් නෑ. ඒ නිසා ඒකට ඒ නම ඇති, අමනුස්ස ප්‍රශ්න. නොඒක් විදිහේ ප්‍රශ්න තියෙනවා අමනුස්සයෝ නිසා. ආයේ ප්‍රශ්න එනවා මිනිස්සුන්ට, කර්ම විපාක ප්‍රශ්න. මං හිතන්නේ ප්‍රශ්න අතරේ හරිම අමාරු, දරුණු, වෙහෙසකර අර විසඳුමක් කරා යනකොට හරිම කොනපොට හොයාගන්න බැරි ප්‍රශ්න ගොන්නක් තමයි කර්ම විපාක ප්‍රශ්න. කර්ම විපාක නිසා හටගන්න ප්‍රශ්න කියන ඒ වගේ බහූතරයක් පීඩා විඳිනවා. ඒ පීඩා විඳ විඳ මම මේ කර්ම දෝෂිකින් ගුටිකන්නේ කියලා අඳුනගන්නේ ඒ පීඩා විඳින පිරිසකින් බොහොම පොඩි පිරිසයි. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ අස්සේ ස්වභාවික විපත්, නොඑක් නොඑක් ප්‍රශ්න. ඔය ප්‍රශ්න හැම එකකටම දිනපතා ආරක්ෂාවක් සලසගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක ඔයාලගේ හදවතට සැනසීමක් නෙමෙයිද? සැනසීමක්. වළන්න බුදුරජාන් වහන්සේ වදාලා, මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් මහතෙරුන් වහන්සේලා වදාලා මෙන්න මෙහි මාර්ථයක්. මේ ගාථා 8කට පස්සේ කියවෙන අවසාන ගාථාවක් මම මේ කියන්නේ. ඔබට මතක් වෙයි මේ ගාථාව කියද්දී. ඒතාපි බුද්ධ ජයමංගල අටගාථා, සම්බුදුන්ගේ ජයමඟුල් යුතු අටකි ගාථා. යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දි, යමෙකුන් කියන්නම් බැතින් එය සෑම දවසේ. හිත්වාන නේක විවිධානි චුපද්දවානි, තිබෙනා නොයෙක් වුවදුරුත් හැම පහව යන්නේ. මොක්ඛං සුඛං අධිගමෙය නරෝ සපඤ්ඤෝ, නුවණැති පින්වතා උතුම් නිවනත් ලබන්නේ. අෂ්ට ජයමංගල ගාථා. ඔය අෂ්ට ජයමංගල ගාථා කියන එක ජීවිතේම ඇහුවේ අදද? නෑ. මේ මා කියු ගාථාවේ මුළු ජීවිත කාලෙම ඇහුවේ අදද? නෑ. හැබැයි මං ඇහුවොත් ඔයාලගෙන් ප්‍රශ්නයක්, ජීවිතේට උවදුරු වෙන ප්‍රශ්න, එන කරදර ගොන්නක් අස්සේ හිර වෙන ඔයාලා, මට මේක ආරක්ෂාවක් කියන ශ්‍රද්ධාවෙන් තමන්ගේ ගෙවල් වල දවසකට එක වතාවක්වත් ජයමංගල ගාථා සජ්ජහායනා කරනවද කියලා ඇහුවොත් ඔයාලට අවංකව හෙරලා බලද්දී ඒකේ තියනවා නේද නිකන් අඩුවා. ඔයාලට කියන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ මම නම් හැමදාම මේක කරනවා කියලා, ඒක කොච්චර වාසනාවක්ද? ඒත් මා හිතනවා අද මේ ශාලාවේ බණහන ඔයාලගේ අතරෙත් ශ්‍රද්ධා රූපවාහිනිය මේක නරඹන, මේ දහම ශ්‍රවණය කරන්න වාසනාව ලැබෙන පින්වතුන්ලගේ අතරෙත් බහුතරයක් ජයමංගල ගාථා කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා ඇති. අපට බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය ඇසුරින් තෙරුවනේ ආශිර්වාද කැටි කරලා දීපු ආරක්ෂාව තියෙද්දිත් ඒ ආරක්ෂාව අපි පාවිච්චි කරන්නේ නැත්නම් ඒක මොනතරම් අවාසනාවක්ද? අදින් පස්සේවත් ජයමංගල ගාථාවල ආශිර්වාදේ ජීවිතේට ලබනා පින්වතු ලැබවටපත් වෙන්න මේ පින්වතුන්ට භාග්‍ය ලැබේවා කියලා සෙත්පතනවා.